වෙන්න අගමැතිලා සහ වෙන්න ඇමතිලා සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමාන්‍ය විදිහට ගෙවිලා ගියා. පොඩියට වුණත් ඇත්තටම රට පුරා අවුරුදු සිරියක් තිබුණා. ගම්දනව්වල අවුරුදු උත්සව සංවිධානය කරලා තිබුණා. ගමහරහා දිවීමේ ජනප්‍රිය අවුරුදු ක්‍රීඩා තරඟ අවස්ථා කිහිපයකදීම රටේ රාළක් දැක්කා. කොහොම වුණත් අවුරුද්දෙන් පස්සේ වෙනව කියන දේශපාලන පෙරළිය සම්බන්ධව තවම නම් ලොකු කතාවක් නැහැ. ඉසතෙල් ගෑමේ නැකතින් පස්සේ රටට හඳුන්වා දෙනවා කියපු පොහොට්ටුවේ ශක්තිමත් නායකයත් තවම නැහැ. සිංහල දෙමළ අලුත් අවුරුදු කාලේ කොහාගේ හඬ ඇහුණු ශ්‍රී ලාංකික ජනතාවට අලුත් අවුරුද්ද ලැබනවත් එක්ක කපුටු කාක් කාක් සද්දේ ඇහෙන්න පටන් ගනේද වන්දා. සිංහල දෙමළ අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා රටේ රාළත් දේශපාලන යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව ජනාධිපතිගේ පටන් පක්ෂ විපක්ෂ කාටත් පොදු යෝජනාවක්. ඒ වගේම රටේ තියෙන සියලු බහුජන සංවිධානවලට සහ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම අදාළ යෝජනාවක්. ඒ නිශ්චිත කාල රාමුවක් ඇතුළත රටේ නිශ්චිත ඉලක්කයක් සපුරා ගැනීම වෙනුවෙන් නිර්පාක්ෂික ජනාධිපති භූමිකාවක් යටතේ ජාතික එකඟතා ආණ්ඩුවක් හදමුද කියලයි. ඇත්තටම මේ යෝජනාව ගැන දැන් ගොඩක් දුරට සමාජ අවධානය යොමු වෙලා පක්ෂ සහ බහුජන සංවිධාන කිහිපයක් ඒ ගැන අදහස් පළ කරලා තිබුණා. ඒ වගේම රටේ රාළ බලකායේ නායකත්ව මණ්ඩලයට කතා කරපු අයත් ඒ ගැන සාධනීය අදහස් දක්වලා තිබුණා. කොහොම වුණත් මේ යෝජනාවට අදාළ නැති සාකච්ඡාවක් දැන් සමාජයේ ගොඩනැගිලා තියෙනවා. ඒක නිසා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. දැන් අලුත් ආණ්ඩුවක් ගැන අලුත් අගමැතිවරේ ගැන සාකච්ඡාවක් මතුවලා තියෙනවා. මෙතනදී රටේ රාළට කියන්න තියෙන්නේ ඒවා අපි කියන ජාතියේ එකඟතා වැඩපිළිවෙලකට අදාළ යෝජනා නම් නෙවෙයි කියලයි. පොහොට්ටුවේ කට්ටිය කියන්නේ ආයෙත් මහින්ද අගමැති කරනවා කියලයි. සමහරු මහින්ද නෙවෙයි නාමල් කියලාත් කියනවා. ඊළඟට සජබය ගෙඩිය පිටින් අරගෙන සජිත් අගමැති කරන කතාවකුත් යනවා. එහෙම නැහැ කියලාත් කතාවක් යනවා. ඒ වෙනුවට සජබ බහුතරය අරන් රාජිතට අගමැතිකම දෙනවා කියලාත් කියනවා. රාජිතට නෙවෙයි චම්පිකට දෙනවා කියලාත් කතා හෙනවා. මේක හරියට 2015 ජනාධිපතිවරණයට ඉස්සරලා තිබුණු තත්ත්වය වගේ. එදා රනිල් කට්ටියටම කියලා තිබුණේ ඔයා තමයි පොදු අපේක්ෂකයා කියලයි. එදා මෛත්‍රී කරු පාටලි අනුර ඔක්කොම පොදු අපේක්ෂකයා වෙන්න බලාගෙන හිටියා. රනිල් හැදුවේ ඔක්කොම එක බලු පොරයකට තල්ලු කරලා අවසානයේ ගෙඩිය කඩා ගන්න. කරු හැර අනික් අය ඒ ලනුව කාලා තිබුණා. අදත් රනිල් කරන්න හදන්නේ එහිම වැඩක්ද කියලා රටේ රාළට නම් සැකයක් පියනවා. මේවා හෙනකොට දිනේෂ්ගේ බඩ බිත්තර 1000ක් තම්බන්න පුළුවන් සයිස් එකට රත් වෙනවා ඇති. පව් අප්පා අගමැතිකම අරගෙනවත් ඒ මිනිස්සයාට නිවි සැනසille ඉන්න විදිහක් නැහෙනේ. රටේ රාළ බලකායේ යෝජනාවයි මේ යන කටකතාගෙනයි විග්‍රහයක් රටේ රාළට තියෙනවා. ඉස්සර වෙලාම කියන්න ඕනේ ජාතික එකඟතා වැඩපිළිවෙල කියන්නේ මේ එක එක්කෙනාට අගමැතිකම් ඇමතිකම් හදලා දෙන්න ගේන වැඩපිළිවෙලක් නෙවෙයි. එහෙම හිතනවා නම් ඔයාලා කියන ජාතික එකඟතාවයි අපි කියන ජාතික එකඟතාවයි එකක් නෙවෙයි දෙකක්. ඊපන්නේ ජාතික එකඟතා වලට රටේ රාළ බලකාය නම් එකඟ නැහැ. අපිට තියෙන ප්‍රශ්නය කවුද අගමැති කවුද ඇමති කියන ප්‍රශ්නය නෙවෙයි. හැබැයි ඒ වගකීම් බාර ගන්න අය කරන්න ඕනේ මොනවද කියන එක ගැන සාකච්ඡාවක් අපට තියෙනවා. ඒක නිශ්චිත කර ගැනීමයි අපි ජාතික එකඟතා වැඩපිළිවෙල කියලා කියන්නේ. රටේ මෙතනින් එහාට විය යුතු ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවද කියලා සාකච්ඡාවකුයි අපිට තියෙන්නේ. ඒක කරන්න යද්දී ඔය කවුරුත් ඉතිහාසයේ ඇතුලේ තියලා හැම ගහන්න රටේ රාළට ඕන නැහැ. එහෙම නොකර සුබවාදීව ඉදිරිය දිහා බලන්න අපි ලෑස්ති. එහෙම නෙවෙයි නම් අපිට රනිල් එක්ක ජාතික එකඟතාව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියන යෝජනාවක්වත් අඩුම ගානේ ඉදිරිපත් කරන්න බෑ. මේ රටේ ඉන්න කිසිම කෙනෙක් රනිල් ජනාධිපති කරන්න මහන්සි වෙච්ච අයවත් අඩුම ගානේ ඒ ගැන හීනයක්වත් තිබුණ අයවත් නෙවෙයි. හැබැයි මේ තියෙන යථාර්ථය ඇතුලේ රනිල් එක්ක ගමනක් යන්න වෙනවා නම් ඒකෙන් රටට ජයග්‍රහණ ලැබෙනවා නම් මේ රටේ ජනතාව ඒකට අකමැති වෙන්නේ නැහැ. අඩුම ගානේ ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අගමැති කවුද කියන එක හරි කැබිනට් එක කවුද කියන එකවත් අපිට සීරියස් නැහැ. මොකද එහෙම සීරියස් ගන්න විදිහට ඔතන කවුරුවත් වැඩ කරලා නැහැ. එහෙම ඉතිහාසයක් රනිල්ටවත් නැහැ. අපිට තියෙන්නේ ජනතාවගේ අවශ්‍යතාවන් එක්ක ගැට ගැහුණු ප්‍රශ්නයක් විතරයි. මේ මොහොතේම රට වැරිලා තියෙන තැනින් රට නැගිටවන්න ධෛර්යය තියෙන අය ඇවිත් තනතුරු බාර ගන්න. ඒ අපොහොත්තුවේද සජබෙද ශ්‍රීලලිපේද ජවිපෙද කියලා අපිට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි රාජපක්ෂලා නම් බෑ. ඔය තනතුරු වලට ගහමරා ගැනීම අපට අදාළම නැහැ. හැබැයි එකක් කියන්න ඕනේ. ඔය රණ්ඩුවෙන් වෙන්නේ මේ රට නැගිටවන්න ඕනි අත්‍යවශ්‍ය වැඩ සම්බන්ධ සාකච්ඡාව යට යන එක විතරයි. ඊට පස්සේ වෙන්නේ කවුද අගමැති
කවුද ඇමති කිය කියා කට්ටියක් ඒ මිනිස්සුන්ගේ පස්සේ දුවන්න පටන් ගැනීමයි. ඇත්තටම මේ හදන්නේ ප්‍රතික්ෂේප වීගෙන යන බයි සංස්කෘතිය ආයෙත් කරලියට ගේන්න. ඔය තමයි අපේ සමාජයේ තියෙන වැඩවසම් චින්තනය. ඒක ආයෙත් ෆෝම් කරලා අරගෙන පුද්ගල වන්දනාවේ යන ක්‍රමය නම් ආයේ උඩට ගන්න ලෑස්ති වෙන්න එපා. රාජපක්ෂ වන්දනාව අවසන් කරපු මේ රටට ආයෙත් මොකෙක් හරි බයියෙක් නම් වන්දනාමාන කරන්න උත්සගෙන එන්න එපා. අපිට තියෙන්නේ අගමැති කවුද කියන එක නෙවෙයි ඇමති කවුද කියන එක නෙවෙයි මොනවද එයාලගේ විශ්වපතය කියන එක ගැන කතා කරන්න. ඒකට යෝජනා අපිට තියෙනවා. ඒකට සැලැස්මක් අපිට තියෙනවා. අපි ලෑස්ති ඒක රටේ සංවාදයකට ලක් කරන්න. අනිත් අය ළඟ තියෙන සියලු හොඳ යෝජනා බාර ගන්න. ඒක නිසා රටේ රාලට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ওই පුටුවල ඉඳගෙන ඉන්න අය ගැන නෙවෙයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඉඳගෙන එයාලා කරන වැඩේ සම්බන්ධයි. හැබැයි ඒ වැඩේ හරියට කරන්නේ නැත්නම් එයාලා එලවල දාන්න අපි නම් පසුබට වෙන්නේ නැහැ. මොකද ඔය ඕන කෙනෙක් තීරුම් ගන්න ඕනේ ඉතිහාසයේ වගේ ඔය පුටුවල වාඩි වෙලා පරණ සෙල්ලම් නම් ආයේ දාන්න බෑ කියන එක. දැන් මේ තියෙන්නේ පරණ රට නෙවෙයි. අරගලය විසින් අලුත් කරපු රටක්. අරගලය ඉවරයි. විරෝධතා ඉවරයි. උද්ඝෝෂණ වැඩවර්ජන ඉවරයි කියලා සමහරු සතුටු වෙනවා ඇති. ඒව ඔක්කොම ගහලා බිමට සමතලා කළා කියලා හිතනවා ඇති. එහෙම කරන්නත් ඇති. ඒව නොතලුවත් විනාශ වෙන මොට්ට අරගල. ඒ ගොම්පාට් විරෝධතාවලට දැලුවා නෙවෙයි. එයාලා විසින්ම බැලලී ගියා. පරණ සෙල්ලම් ටික මේ ආයෙත් කරන්න යනවා නම් මේ රටේ ජනතාව ඒකට ඉඩ දෙන්නේ නැහැ. ජාතික එකඟතා ආණ්ඩුවක් යටතේ කාටත් බැවරෙන වගකීම එක්ක පොරබදන වැඩබිමක් බවටයි මේ රට පත් කරන්න ඕනේ. මේ රට ගොඩනැගීමේ පරම පවිත්‍ර චේතනාවෙන් හරි එහෙනම් ගිහින් එන්නම් ජය වේවා මීට රටේ රාළ